එනවද සිම්පල්ම සිම්පල් රගු එකක් එක්ක පාස්සා චුට්ටක් කන්න බඩගිනිනේ. හායි ගයිස්, මම ඩෙම්පසා. ඉතාලිය කියන්නේ ඉතින් කෑම ලෝකයක්නේ. ඒ වගේ කෑම ලෝකයකට මං වගේ මල පෙරේතෙක් සෙට් වුනාම නිකන් හිතලා බලන්නකෝ. හම්බෙන හැම විදිහටම මම කෑම හදලා බලන්න කැමතියි. ඉතින් ඒ නිසා අද ලෑස්ති වෙන්නේ සිම්පල් රගු එකක් හදන්න. රගු කියන්නේ ඉතාලියේ හැම ප්‍රදේශයකම ගොඩාක් ප්‍රසිද්ධ වැදගත් කෑමක් වුණාට නාපොලියට නම් නාපොලිතාන් ස්පෙෂල් රගු එකක් තියෙනවා. මම මේ හදපු රෙසිපි ඉතින් එච්චරම මේ සාම්ප්‍රදායික මේ කොරෙක්ට්ම 100% 1000% කරෙක්ට් එකම නෙමෙයි. හැබැයි ඉතින් මගේ විදියට හදලා මාර රසට කන්න පුළුවන්. රගු කියන්නේ තක්කලි බේස් කෑමක්. සෝස් වර්ගයක් කිව්වත් හරියටම හරි. හදලා ඉවර වෙලා ඉතින් මේ හදන එක ඕගලන්ට නෑ. සෝරියෝ. සිම්ප්ලි කියනවා නම් ඉතින් ළමයි ෆ්‍රිජ් එක ඇරලා මෙන්න මේ වගේ උප්පඩංගු ටිකක් තමයි ගන්න ඕන වෙන්නේ. මෙතන තියෙනවා සිම්පල් අල ගෙඩියක්, ඊට පස්සේ ලූණු ගෙඩියක්, ඊට පස්සේ මේ තියෙන්නේ සේදනෝ, සැලරි ඉංග්‍රීසියෙන් පඩි නෙමෙයි, ඒ කියන්නේ සැලරි කොළ, මේ කැරට් තියෙනවා. ওই ටික තමයි ඉතින් ඕනේ හරිම සිම්පල්. ওই ටික පදල් එකකට නැත්නම් පෑන් එකකට දාලා තෙල් ටිකක් එක්ක සුදුළුණු බිකක් එක්ක චුට්ටක් හිරමෙට කරලා සතේ වෙන්න දීලා, සතේ වෙන්න, සතේ අර පොඩ්ඩක් හිරමෙට ෆ්‍රයි වෙන්න. හෝ ඉංග්‍රීසි වචන දානවනේ ඉතින් බෝබ බිටිස් කවුසිල් ලෝගේ. ඊට පස්සේ මේ තක්කලි මේ පේස්ට් දාන්න තියෙන. ඉතින් ඊට පස්සේ පොඩ්ඩක් පස්සාත දිපොමොඩෝරෝ, ඒ කියන්නේ තක්කලි පේස්ට් වර්ගයක්ම තමයි. ඉතින් ඒක දාලා ඕනනම් ඔයගලන්ට මස් වර්ග දාන්න පුළුවන්. ඔය ග්‍රවුන්ඩ් බීෆ් වගේ දේවල් දාලා කැමති විදිහට හිරමෙට කරගන්න පුළුවන්. මෙහි තියනවා ළමයි රගු වෙජිටාල්, එහෙම නැත්නම් වෙජිටබල් රගු, මස් දාලා හදන රගු, මස් වලත් එක එක දේවල්. ඒ කියන්නේ හරක් මස් වලින් හදනවා, සමහර ඌරු මස් වලින් හදනවා, චිකන් වලුත් හදනවාද කොයිද මං හිතන්නේ. මේ රගු එක ඕන විදිහට හදන්න පුළුවන්. ඉතින් හරිම රස කෑමක්. ඔයගලන්ට බැලු බැලමට පේනවාදී තෙල් තට්ටුවක්ම තියෙනවා. හැබැයි රගු වලට නම් තෙල් පාවිච්චි කරන වැඩි. ඒ විතරක් නෙමෙයි, ඔයගොල්ලෝ දන්නවද සාමාන්‍යයෙන් ගෑස් එකක් ඉවර කරනවත් රගු එකට හරියට බැලුවොත් පුළුවන්. මේ තියෙන්නේ කමොෂෝ දෝරෝ, රසම රස චීස් වර්ගයක්. රගු එකට මම සාමාන්‍යයෙන් කමොෂෝ දෝරෝ චුට්ටක් දානවාම තමයි. මම ඔයගලන්ට කීකී හිටපු කතාව අමතකුණා. ඉතින් රගු එක සාමාන්‍යයෙන් හරිනම් ට්‍රැඩිෂනල් රගු එකක් නාපොලි නම් පැය 7-8ක්වත් අඩුම ලිපේ තියලා හින්දනවා. සාමාන්‍යයෙන් මම නම් පැකින් වගේ ෂේප් කරගන්නවා. මොකද ඉතින් මේ ගෑස් එකක්ම ඉවර කරගන්න බෑ රගු එකක් වෙනුවෙන්. ඊට පස්සේ ඉතින් හිතේ ගින්දරෙන් උයන්නේ මම. නැත්තම් ඉතින් ගල් දෙකක් අතුල්ල තමයි උයන්න මේ ගින්දර හොයාගන්න වෙන්නේ. මේ කමෝෂෝ දෝර එකත් මාරම රසයි. ඉතාලියේ ඉන්න කවුරුරි ඉන්නව නම් කාලා නැත්තම් මං කියන්නේ කාලා බලන්න මාරම රසයි. ඉතින් රගු එකත් ඒ අතින් කලවම් කරන ගමන් පාස් එකත් අර අතින් කලවම් කරන ගමන් ඉතින් පාස් එක රෙඩි වුණාට පස්සේ මේ වගේ පාස්තා පෙරණ එකකින් හොඳට වතුර ටික පෙරලා ඇරලා ඊට පස්සේ මෙහෙම හොඳට ගස්ලා අරගෙන අපිට මේකට රගු එක දාගන්න තමයි තියෙන්නේ. සාමාන්‍ය රගු එක නම් උඩින් වක් කරනවා. කලවම් කරන්න ඕනේ නැහැ. උඩින් වක් කරලා කනකොට කලවම් කරගන්නත් පුළුවන්. ඉතින් මම මගේ ප්ලේට් එකට ඔල්රෙඩි කමෝෂෝ දෝර දාලා මේ වගේ ඒක උඩින්ම දානවා පාස් එක. එතකොට පාස් එක රස් නිසා කමෝෂ ටික ගාන්ට මෙල්ට් වෙනවා. ඊට පස්සේ මේ වගේ රගු එක අරගෙන නයිස්ලි අපිට ඇති තරම් ප්‍රමාණයක් දාගන්න පුළුවන්. දාගන්නවා වැඩි වෙන තරමට ඉතින් රසත් වැඩි. මං කිව්වේ රගු. එතකොට රගු සාමාන්‍යයෙන් මම නම් ගොඩාක් දාගෙන කන්න කැමති. මම මේක හදලා තියෙන්නේ ග්‍රවුන්ඩ් මීටුත් එක්ක. මට දාපු මීට් එක නම් ඇත්තටම දැන් මට කියන්නේ සෝරි. මම ඉතින් මේ ඕගලන් මේක හදන්නම කියලා නෙමෙයි කියලා. ඉතින් අලුතෙන් දේවල් ඉගෙන ගන්නකොට මේ දේවල් ඕගලොත් එක්ක බෙදා ගන්නවනේ ඉතින් මම. ඕගලන්ට මම ආදරෙයිනේ. අල ගෙනල්ලා දෙන්නම්. දෙනවාල මම. මේ තියෙන්නේ පනිනෝ, සාමාන්‍යයෙන් පාන්. එහෙම නැත්නම් මේකට අපිට ස්කර්පෙත්තා එක කියනත් පුළුවන්. ස්කර්පෙත්තා එක කියන්නේ කාලා ඉවර වෙලා මේ වගේ ඉතුරු වෙන සෝස් ටික ගාගෙන කන දෙන පාන් කැලට ඉතාලියේ. මේක මම ඔයගලන්ට පෙන්වන්න තමයි කරන්නේ. නැත්නම් මීට වැඩි ඉතින් දන්නවනේ අපි කාලේ වුණාම නිකන් සක්කිලි වගේ හැමේ පිගන්නේ හැමතැනම සෝස් කැලිටන. මේ හොඳට පිහද ගන්න පුළුවන්. අර වචනේ පරිසමාප්ත අර්ථෙම සෞදන්ජෙමා වගේ කාලා ඉවර කරන්න පුළුවන්. බින්දුවක්වත් ඉතුරු කර නැතුව ස්කර්පෙත්තා එකත් එක්ක. මෙන්න මේ වගේ ගාන්ට ස්කර්පෙත්තා එකේ ඔක්කොම සෝස් ටික ගාගෙන කන්න තමයි තියෙන්නේ. ඉතාලියේ කැම නාස්ති කරන්නේ නැහැ ළමයි. ඒගොල්ලන්ට පුළුවන් කැම කන්සර්වාරි කරන්නේ නැත්නම් කන්සර්ව් කරන්න. ගොඩක් කාලයකට ලංකාවෙත් තියෙනවා ගොඩක් කන්සර්වේෂන් ක්‍රම. හැබැයි ඉතාලියේ ගොඩක් වැඩි මම දකින විදියට. හරි, ඉතින් ඕන රසම රස රගු එකක් එක්ක ඔයගලන්ට මං චූරි වීඩියෝ එකක් ගෙනාවේ. මං ඉදිරියදා හතර දේවල් ඔයගලන්ටත් පෙන්නලා ඔයගලන්ගෙත් බඩවල් අවුස්සන්න. නැතුව වෙන කිසිම පරමාර්ථයක් නැහැ. දැන් ඕගොල්ලන්ට මොන හරි වෙලා බඩ ඇවිස්සුනනේ දැන් ඉතින් තියෙන දේක් කරලා නිදාගන්න. එහෙනම් මාවත් ෆලෝ කරලා තියාගන්න. ආයි රස රස වීඩියෝ එකකින් ඔයගලන්ගෙ බඩ අවුස්සන්න එන්න. ගිහින් එන්නම්. චාෝ.